මේ රට පාලනය ගේන්න මේ රටට සෞභාග්‍යමත් දැක්මක් ගේන්න ආපු පාලකයෝ දැන් මේ වෙනකොට මේ රට පුළුවන් තරම් අගාධයකට ඇද දමමින් තියෙනවා. මොකද සෞභාග්‍යයක් කරා ගෙනියන්න ගෙනාවු මේ ලංකාව කියන රාජ්‍ය ගෙනියන්න ආපු පාලකයෝ දැන් මේ වෙනකොට තමන්ගේ මැතිවරණය සඳහා වියදම් කරපු ව්‍යාපාරික ප්‍රජාව නැත්තම් මේ මේ මාෆියා කාර්යෝ ටිකව පෝෂණය කරන්න මේ 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 වසංගත තත්ත්වයත් එක්ක බලාපොරොත්තුෙන් කටයුතු කරනවා කියන දෝ අපිට පේනවා. මොකද විශේෂයෙන්ම කාරණාවක් තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයක් ඇතුව හෝ නැතුව හෝ කිනම් ආකාරයකට දැන් මේ ඔක්සිමීටර් වගේක් ලංකාව පුරාම ව්‍යාප්ත වෙනවා. මේ කියන්නේ ඖෂධ මාපියාම තවස් කොටසක් තමයි උපකරණ මාපියාව කියන්නේ. මේ උපකරණ මාපියාව මේ වෙනකොට ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා මේ ඔක්සිමීටර් ප්‍රමාණයක් ලංකාව පුරා ව්‍යාප්ත වෙනවා. සමාජ දාලා මාධ්‍ය තුල එහෙම දකින්න පුළුවන් ඔබට මේ වෙනකොට මේ ඔක්සිමීටර් තුල සාමාන්‍ය දත් බුරුසුවකට හරි පෑනකට හරි ඇල්ලුවත් ඒකත් ඔක්සිජන් තියෙනවා. ඒ කියන්නේ ඒකත් උස්ප ගන්නවා. එතකොට මේ වගේ මේ උපකරණ මාපියාවක් මේ රට තුල ක්‍රියාත්මක වෙනකන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මොකද්ද කරන්නේ? ඖෂධ නියාමන අධිකාරියට පඩි ගෙවලා මේ ජනතාවගේ බදු සල්ලි වලින් මේ සිදු කරන වියදම මොකටද? එතකොට මේක මේ මාෆියාකාරයන් සහ කූට වෙළෙඳුන්ට අවශ්‍ය කරන ව්‍යාපාරික අවස්ථාවක් ගොඩනගා ගන්න අවශ්‍ය කරන වටපිටාව මේ රට තුල ඇති කරන් දෝ කියලා මේ සෞභාග්‍ය දැක්ම තුල ක්‍රියාත්මක වෙන පාලකයන්ගෙන් සහ නිලධාරීන්ගෙන් අපි අහන්න කැමති. ඒ වගේම මේ වෙනකොට විශේෂයෙන්ම මේ රටේ තව ලොකු ප්‍රශ්නයක් තමයි මේ සීනි පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මේ වෙනකොට දුවනවා. මේ සීනි පිළිබඳව කතා කරනකොට අපිට දැක්කා දැන් මීට මාස කීපයකට පෙර ලංකාවට ගෙනාව සීනි මාස 6කට මේ ගේනවා ජනතාවට සහාය සහන දෙන්න සතගානකට බදු ගැහුවා. එතකොට ලංකාවේ එක එක්තරා පුද්ගලෙක් ওই ශැංගුලා එකේ අයිතිකාරයා ශැංගුලා අයිතිකාරයා එතකොට අපි දන්නවා එයා සර්ගේ ජනාධිපති කැම්පේන් එකට සම්පූර්ණ උදව් කරා. එයා අවශ්‍ය කරන ලංකාවට අවශ්‍ය කරන විශාල ප්‍රමාණයේ සීනි ගෙනාවා. සීනි ගෙනල්ලා ඉවරලා සතගානක බද්දක් අය කරගෙන ලංකාවේ ජනතාවට සහන දෙන්න කියලා සීනි ගෙනාවා. එතකොට සීනි ටික ගෙනල්ලා ඉවරලා මාස ගානකට තිබ්බා. මේ මාස 3 4කුත් 5ක්වත් යන්න කලින් සීනි එතකොට 60ට ගෙනාවා නම් දැන් ඒ 3 ගුණයකටත් වැඩිය මිල වැඩි වෙලා. එතකොට දැන් මේ ජනතාව හැටියට අපිට හිතෙනවා මේ අර සර්ගේ ජනාධිපති කැම්පේන් එකට වියදම් කරන්න අවශ්‍ය කරන වියදම් වෙච්ච මුදල් ටික හම්බ කරගන්න මෙයාට මේ සීනි ටික විකුණන්න. මේ සීනි කිලෝ හැකින් රුපියල් 100කට වැඩි මුදලක් ලාභයක් තියෙනවා. එතකොට මේක ජනතාවගේ මුදල් අයතාලෙස සූරා ගැනීමක්. මේ වෙනකොට මේ ප්‍රශ්නය නිසා ලංකාවේ මිනිස්සු දැඩි පීඩනයකට ලක් වෙලා තියෙනවා. මේ මේ පීඩනය කොහෙන් උදාහරණෙදි කිව්වොත් මිනිසුන්ට හිතෙනවා ඇති සමහර විට මේ අකුන්ට සීනි දාලා වෙඩි තියන කූඹි කාලා මැරෙන්න. ඒ තරමට මිනිස්සු අසරණ තත්ත්වයකට මේ කොවිඩ් අසංගතයත් එක්ක දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ගෙන් මේ අසංගත තත්ත්වය හැමුවේ බැටකඩ මිනිස්සුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා කියලා මේ රජයෙන් සහ මේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පරාක්‍රමබාහු රජුරුවන් කරපු අසිරිමත් නිර්මාණයක් කියන පරාක්‍රම මහා සමුද්‍රය මේ වෙනකොට ජොගින් ට්‍රැක් එකක් ගහන්න හදනවා. මේ වෙනකොට අපිට අවශ්‍ය කරන ජොගින් ට්‍රැක් තියෙනවනේ මේ කොළඹ හැම හදලා වටපිටාවේ. දැන් කියනවා ඒ පැත්තට සංවර්ධනය අවශ්‍ය නැද්ද කියලා. අපි කතා කරද්දි මේ එහෙම අහන මිනිස්සුන්ගෙන් අහන්න කැමති පොඩ්ඩක් පොළොන්නරුවට යන්න ගිහිල්ලා ඉවරලා බලන්න මේ මිනිස්සුන්ගේ තියෙන මූලික අවශ්‍යතා ජොගින් ට්‍රැක් එකක්ද කියලා. ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මේ මිනිස්සු අකුගඩු රෝගය නිසා කොච්චර දුක් විඳිනවද කියලා. මේ මිනිසුන්ට බොන්න වතුර ටිකක් තියෙනවද? ওই ජොගින් ට්‍රැක් වලට වියදම් කරන සල්ලි ඒ මිනිස්සුන්ගේ පානීය ජල ව්‍යාපෘතියකට පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියකට යොමු කරන්න බැරියයි. මේ මිනිසුන්ගේ අධ්‍යාපනය කොච්චර මට්ටමක තියෙන්නේ? අනුරාධපුරයේ මිනිසුන්ට අවශ්‍ය කරන අනිත් අඩුතල පහසුකම් මොනවද? ඔච්චර ජොගින් ට්‍රැක් එකක් ගහන්න අවශ්‍ය කරන පරාක්‍රම මහා සමුද්‍රය නෙමෙයි. අතන තියෙන අලුත් වැව සහ නෙළුම් වැව කියලා වැව් දෙකක්. දැන් ඒක අර මේ රජයේ බීජ ගොවිපලත් එක්ක සම්බන්ධ වෙලා ඒක මේ යට වෙලා යන විනාශ වෙලා යනවා. කිසි නඩත්තුවක් නැහැ. අන්න ඒ වගේ ජොගින් ට්‍රැක් එකක් ගහලා ඒව දියුණු කරන්න පුළුවන්. මේවා වාසි ශිෂ්ටාචාරයේ උපරිම ශිෂ්ටාචාරයේ උපරිමයට ගිහිපු අවස්ථා. මේ මහා පරාක්‍රමබාහු රජුරෝ කරපු හොඳ නිර්මාණ අපේ මුතුන් මිත්තෝ කරපු. මේ වගේ මේ ජොගින් ට්‍රැක් එකක් ගහන්න කලින් මේ මිනිස්සුන්ට සංවර්ධනය ගෙනියන්න කියලා ජොගින් ට්‍රැක් එකක් ගහන මට්ටමකට මේ තියෙන වාතාවරණය ගිහිල්ලා මේ මේ තියෙන වාතාවරණය තුල ගොනු කරන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.